www.srilankala.com within. Hello. Aiwan, subudasana kewa. Aiwan. Subudasana kewa. මට මේ නම්බරේ දුන්නේ අපේ සිංහල සර් මේ අනිල් සර් මේ මේ ගුරුකුල උගන්වන්නේ ආහහහ ඔබතුමා සර් කියව සිංහල සර් කෙනෙක් කිව්වා ඊට පස්සේ අපේ ලස්සන සින්දු ටිකක් ලියලා තියෙනවා කිව්වා ගොඩක් දේවල් මායික වෙයි සින්දුත් අපි අහහ හිටිය දෙන්නත් එක්ක ආහහ මේ ලස්සන සින්දු ටික ඔබතුමා තවත් සින්දු ලියනවා තාම හා ලීනවා ඒක මොන හරි වැඩක් එහෙමයි කියලා දැන් මට කතා කරන්න ලැබිච්චා මම වාසනාවක් කියලා හිතනවා ඒ තරම් මම ආසම සින්දු ටික අන්නේ සින්දු ඔක්කොම හරි ආසේ ඒක කෙනෙක් එක කතා කරලා ලැබුණ එකක් මට වාසනාවක් නිකන් ඉන්නකොට ඉතින් අපි මොන හරි ඉතින් කරනවා ඒක ඔව් නේද දැන් මොනවද දැන් සින්දු ලියනවද නෑ ඉස්ලාමික ස්වයින් ඉන්නවා ඒකනේ දකින්න දවසේ දවසක හම්බ වෙන්නේ නැන්න මො කොහෙද ඉන්නේ ඔය අනිල් වන් ඉන්නේ නාවල නාවල නේ අනිලුත් එනවා සර් හම්බ වෙන්න අනිල් එනවා සාමාන්‍ය මේ දවස්වල ඉතින් අර ඉන්න යන්න බැරි අපහසුයි දෙන්නේ चुट्ट रिकॉर्डिंग මම්මේ පණිවිඩේ මම්මේ දින පණිවිඩේ සර් මම මේක රෙකෝඩ් කරනවා ඒක මගේ රෙකෝඩ් කරන එක රෙකෝඩ් කරලා මේ මං ඊයේ පෙරේදා පටන් ගත්තා ඒක මම ඉන්ටර්නෙට් එකට දානවා ඒ දාන්න මම්මේ කියන පණිවිඩේ කොහොමද මේ කියන්නේ කියලා සර්ට ලබා ගන්න වගේම තව කෙනෙකුට ලබා ගන්න තමයි මම්මේ දෙන්නේ සර් ඔව් ඒ කියන්නේ මේ ජලය කියන්නේ සර් මේක ලොකු පාඩමක් තියෙන එකක් මං කියලා දෙන්න විනාඩි 10ක් බල සර්ට අහගෙන ඉන්න පුළුවන් නේ පුළුවන් පුළුවන් හරි සර් මෙහෙමයි දැන් දැන් අපිට දැන් මේ සාමාන්‍යයෙන් මේ මම මේ වතුර එක අරගෙන පාඩම ඉගෙන ගන්නකොට ඒක ලොකු දෙයක් වුණා මට මේක ඉගෙන ගන්න මේ ලෝකේ තියෙන ලොකුම ස්වභාවික සම්පතක්නේ ජලය කියන්නේ ජලය ඔව් එතන මේ ජලය අපිරිසිදුනොත් ලොකු දේවල් වෙනවා කියලා මම හොයාගෙන ගියේ පොඩි සාමාන්‍ය කාලේ ඉඳලා මේ අවුරුදු 2005 ඒක තමයි මට මේක හම්බෙන්නේ දැන් අපි මේ විශ්වය එක බලමුකෝ මේ විශ්වයට පුද්ගලයෙක් එනකොට අපි ප්‍රතිසත්ති කරන පද්ධතියක් තියෙනවා එතකොට මේ ප්‍රතිසත්තිගෙන පද්ධතියෙන් එන්නේ මොකටද අපිට? අපිට එන්නේ අපිව නිරෝගී කරගන්න. කරගන්න. එතකොට මේ ප්‍රතිසත්තිගෙන පද්ධතියේ දරා ගන්න බැරි අප්ලෝඩ් එකක් ආවට පස්සේ යාට කරගන්න බැරුව ගියට පස්සේ තමයි ලෙඩ හැදෙන්නේ. දැන් ඒක හරි. හරිනේ. එතකොට මේ මේ විශ්වයේ තියෙනවා දැන් මේ වතුරගත් එක්ක යනකොට සර් මම දන්නවා මේ විශ්වයේ හැම දෙයකම ජීව බලයක් තියෙනවා. දැන් හැම දෙයකම. ඒක ඒකට මම එන්නේ ඉතින් මේ වතුරකින් වෙන දෙයක් මම සර්ට කියන්නම්කෝ. वतुरे का दम मंगे ना तीन वतुरे से बिहु हम हारे टैंगर टिकी हो हम मल लिडक में होते हैं ना सर हाँ एक यानी मंदेंग और उस तूना क्या क्या अध्यक्षीम तीन हो हाँ अध्यक्षीम तीन हो दर मूल्ला और दो देखा तुम नेतू ना टे पहुँ और उस देखा एक देखा बेना कोटा सर अनिवार्य में पिलिका लेड्डू होते हैं ना मस दिखाई बुंडो ने मे वतुर ईटमात्र हर कोलेस्ट्रोल बैपास् कर බයිපාස් කරන්න දින දීලා තියපු කට්ටිය හිටන් හොඳ වෙනවා සර්. හොඳ වෙනවා. ඒ කියන්නේ මාස දෙකක් කල්ලයට දීලා තියෙන ඔපරේෂන් කරන්න කියලා එයා මේක දැනගෙන වතුර හරියට බිව්වට පස්සේ මේ මගේ ක්‍රමවේදයට ගියාට පස්සේ බයිපාස් කරන කට්ටිය හිටන් හොඳ වෙනවා. ඔව්. ඊට පස්සේ සීනි, කොලෙස්ටරෝල්, ආතරයිටිස් මේ හැම ලෙඩක්ම හොඳ වෙනවා සර්. ඒක තියරිය මෙන්න මේකයි. ඒක මම දැන් සාමාන්‍යයෙන් අපේ ගොඩාක් කටිට කිව්වට මේක නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. දැන් සර්ට මේ අරය කිව්වත් මෙහෙම වතුරින් වෙනවා කිව්වට සර්ට තේරෙන්නේ නැහැ මේක. හරි. සර්ට මේක අවබෝධ වෙන විදිහට කියලා දෙන්න ඕන. ඒක හරි. එහෙම නැති වුණොත් නිකන් වතුර එකක් විදිහෙන් දාන දැන් අපේ වතුර සුදු පාට තිබුණට සර් ඕකේ පාට හතක් තියෙනවා. තහහ. ඒ කියන්නේ පාට හතක් තියෙනවා. ඒ පාට හත එන්නේ යම්කිසි මේ විශ්වයේ තියෙන තියරි එකට නීතියකට අනුව.
එතකොට ඒක මං හොයන් යනකොට මට හම්බ වෙනවා මෙන්න මෙහෙම වෙන්නේ එතකොට දැන් මං කියන්නේ මේ ශරීරයට වතුර ගියාට පස්සේ හොඳ වෙනවා කියලා දැන් කාට හරි කියමු වතුරෙන් කොහොමද ඒක වෙන්නේ ප්‍රශ්න වතුර සුදු පාටයි මේ වතුර සුදු පාටයි හැබැයි සර් මේ විශ්වය හැදෙනකොට මේ ලෝකෙ හැදෙනකොට අවුරුදු ලක්ෂ ගානකට කලින් හැදෙනකොට ඒ වතුර වල ගුණයක් තියෙනවා ඒ වතුර ක්වොලිටියක් තියෙනවා ඒ ක්වොලිටිය මං කියලා දෙන්න සර්ට එතකොට ඒ වතුර ලෝකේ ජනගහණය වැඩි වෙනකොට පරිසරයේ දූෂණය වෙනකොට විනාශ වීනකොට එතකොට ගස්වල කපලා දානකොට මනුස්ස ශරීරයෙන් එක එක දේවල් කරනකොට එතකොට ඉලෙක්ට්‍රොනික උපකරණ මේක පොළොවට දානකොට මෙන්න මේ ජල උල්පත් විනාශ වෙනවා ඒ ජනගහණය වැඩි වෙනකොට ක්‍රමක්‍රමෙන් තයනකොට තමයි ඒක වෙන්නේ හරි එතකොට දැන් මේ වෙනකොට අපේ ලංකාවේ හරි ලෝකේ වතුර නරක තැනට ගිහිලා තියෙන්නේ ඒක පෙන්නලා දෙන්න පුළුවන් ඒක මට පෙන්නලා දෙන්න පුළුවන්ද ලංකාව මං ඕන තැනක වතුර චෙක් කරොත් මට හම්බෙලා නැහැ තාම හොඳ වතුර තියෙන කිසිම තැනක් හම්බෙලා නැහැ ඒක චෙක් කරන්නේ pH අගය කියලා power of hydrogen pH අගය කියන්නේ දැන් ඔන්න ඔය කොරෝනා එක දැන් මේ ලංකාවේ දැන් මේ වෙනකොට ලෝකයේ හැමදේනම කතා කරනවා pH අගය ගැන pH අගය ගැන කතා කරනවා ප්‍රතිශත්‍ය ගැන ගවන්න කතා කරනවා හරිද එහෙම කතා කරනවානේ එතකොට ඒව රැකුණොත් ලෙඩ හැදෙන්නේ නැහැ මේ කොරෝනා එක එන්නේ නැහැ කියලා කියනවානේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගතියක් ආ ඈ හලෝ පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා හලෝ හෝ කියනවා ආ දැන් ඇහෙනවද හලෝ ඇහෙනවද එතකොට අපිට ඒ pH එකේ ගැනයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැනයි දැන් කතා කරන ලෝකෙම දැන් pH එකේ කියනවා pH එකේ හැම දෙයකටම pH එක කියන්නේ pH කියන්නේ power of hydrogen. මේ හැම දෙයකම සර් තියෙන්න ඕනේ power of hydrogen එක. pH එකක් තියෙන්න ඕනේ. ඒ pH එකේ නම් කරනවා සර් බිංදුව ඉඳලා 14ට කියලා. ඒ හැම එකම තියෙනවා. ඒ සාමාන්‍ය මට්ටම තමයි 7. 7න් වම් පැත් අඩු වෙන පැත්ත ආම්ලිකයි. ඇසිඩික් ආම්ලිකයි ඇසිඩික් කියනවා. හරි ඊට පස්සේ දකුණු පැත්තට යනකොට වැඩි වෙනවා. pH එක 7 7යි 5 8 8යි 5 9 10 11 12 13 14ට යනකොට ඒවා බාස්මිකයි, ඇල්කලයින්. හරිද? එතකොට ආම්ලික බාස්මික කියලා බෙදෙන්නේ එහෙමයි. එතකොට මේක පොළවේ තියෙන ආම්ලික බාස්මික තත්ත්වය, ගස්වල තියෙන ආම්ලික බාස්මික තත්ත්වය, අපේ ශරීරයේ තියෙන ලේවල තියෙන මේ හැම දෙයකම ආම්ලික සහ බාස්මික තියෙනවා. ඒ කියන්නේ ඇක්ටිව් හයිඩ්‍රජන් එකක් තියෙනවා. ඔව්. පැහැදිලි. එතකොට ඒකෙන් තමයි ආම්ලික සහ බාස්මික කියලා තීරණය කරන්නේ. ඔව්. හරිද? එතකොට මේ විශ්ව හැදෙනකොට තිබිය සෑම දෙයකටම ඔන්න ඔය ගුණාංගේ තිබුණා. ඔව්. ඒක වෙනස් කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. බැරි ඒවා තියෙනවා. එතකොට ගස්වැල් වල තියෙනවා වෙනස් කරන්න බෑ. එතකොට මේ දැන් ආහාර වල පළතුරු වල ඒවා තියෙන වෙනස් කරන්න බෑ. සමහර ඒවා වෙනස් කරන කෘත්‍රිමව ගන්නවා, යාන වෙනස් කරනවා. එහෙම කරලා ගන්නවා. එහෙම කරලා අපි ශරීරයට දාගත්තොත් අපිට ලෙඩ හැදෙනවා. ඒක විශ්වයේ නීතියක්. හරිද? ඒක විශ්වයේ නීතිය. ඒතර විශ්වයේ හැදෙනකොට මේ සෑම කෙනෙම එකටම හදලා තියෙන හින්දා දැන් අපි මේ වතුරත් එක්ක යනවා තමයි ඔය හැමදේම අපි ඉගෙන ගන්නෙ. ඔව්. මම ඉගෙන ගන්න ඒවත් එක්ක. ඔව්. එතකොට මේ වතුරේ තියෙන ගුණාංගය තමයි විශ්වයේ හැදෙනකොට තිබිච්ච ගුණාංගය අනුව මේ මැෂින් එක හදලා තියෙනවා. ආහ්. මේක හැදුවේ මීට අවුරුදු 74කටින් ජපානයේ. ජපානයේ තමයි මේක හොයාගත්තේ. මම මැෂින් එක හදපු හැටි කියන්නම්කෝ. ඔව්. ඒකෝර මැෂින් එක ඇදුවේ හිරෝෂිමා නාගසාකි බෝම්බ දැම්මනේ 1945 දී. ඔව්. ඒ බෝම්බ දැම්මට පස්සේ ඒගොල්ලන්ට වුණා මේ ලෙඩ හැදිලා මැරෙන්න ගියාරෝ මේ වුණා. ඒ වුණානේ. එතකොට මේගොල්ලෝ දැනගත්ත මේකෙන් බේරෙන්න ක්‍රමයක් හෙව්වා. හොයනකොට දොස්තර කෙනෙක් කියලා තිබුණා ඔටෝවර්ප් කියලා දොස්තර කෙනෙක් කියලා තිබුණා. ඇඟ ආම්ලික වුණොත් ලෙඩ හැදෙනවා, ඇඟ බාස්මික වුණොත් ලෙඩ හැදෙන්නේ නැහැ, සෛල වර්ධනය වෙන්නේ නැහැ කියලා මතයක් ඉදිරිපත් කළා 1929 දී.
ඒගොල්ලෝ ඒක ගැන හොයාගෙන ගියා මේ මොකද්ද මේ මත එයාට නෝබෙල් ත්‍යාගයක් හම්බෙලා තිබුණා ඒ කාලේ ඒක ඔබ කියන ડોක්ටර් ජර්මන් ජාතික ඔව් ඒක මේක හොයන් යනකොට ඒගොල්ලෝ දැක්කා ජපානයේ වගේ ඔක්කොම ස්නව් නරක් වෙලා ඔව් මිනිස්සු ගැංගවල ආම්ලික වෙලා එහෙනම් ඒක තමයි මේක හේතුව කියලා මෙයාලා හොයන් යනකොට මෙයාලා දැක්කා ලෝකේ තියෙන වතුරුල්පත් තුනක් පහක් හදටත් ඒක තියෙනවා ප්‍රශ්න ප්‍රංශයේ ලුරුදු දේවස්ථානයේ මෙක්සිකෝව ජර්මනිය ඉන්දියාව මක්කම මේ වතුර දැනටත් තියෙනවා ඒ වතුර බිව්වම ලෙඩ හොඳ වෙනවා මිනිස්සුන්ගේ ලෙඩ හොඳ ආ දැනටත් තියෙනවා වතුර ඒගොල්ලෝ ගෙනල්ලා බැලුවා මේකේ ගුණාංග කීපයක් තියෙනවා ඒ කියන්නේ ඒව තමයි ඇක්ටිව් හයිඩ්‍රජන් කියන ගුණාංගය තියෙනවා මයික්‍රෝ කස්ටඩ් කියන්නේ ඒ අංශු සියුම් මුළු ශරීරය පුරාම ගමන් කිරීමේ හැකියාව තියෙනවා වතුරට පරීක්ෂණ කරලා කරලා අවුරුදු 50 45 බෝම්බි දැම්මා 50 වෙනකන් තුවාලුණා මැරුණා අරවමුණා රට දුප්පත් වුණා 50 දි මණ්ඩලයක් පත් කළා අවුරුදු 74 වෙනකන් පරීක්ෂණ කරා 1974 දි මේ මැෂින් එක හැදුවා මැෂින් එක හැදලා ඒගොල්ලෝ ස්පිරිතාලවල ගෙවල්වල හැම තැනකම මේ මැෂින් එකේ වතුර බිව්වා දුන්නා හොර රහසක් වශයෙන් කාටවත් දැනුවේ නැහැ ඉන් වෙන වීල වීල මේගොල්ලෝ ලෙඩස් අනේපුනා හොස්පිටල් වල ලෙඩ හොඳ වුණා පිළිකා ලෙඩ වරම ඔක්කොම හොඳ වෙලා රට දියුණුනාට පස්සේ මේගොල්ලෝ තාක්ෂණය දුන්න 2003 දී ඇමරිකාව එංගලන්තේ රටවල් වලට ඊට පස්සේ අපේ කෙනෙකුත් මේක දැකලා බීලා යස අනේපුනාට පස්සේ තමයි ලංකාවටම ගේන්නේ මේ මැෂින් එකක් 2016 දී ඔව් 2016 දී ගෙනාට පස්සේ මම ගන්නවා 2018 දී මේ මැෂින් එක දෙදස් දහටේ දි මං ගන්න 2017 දි දැන් අවුරුදු තුනක් මම අරගෙන ඒකර මම ගෙනාවට පස්සෙත් මමත් ගෙනල්ලා කට්ටිය වතුර බිව සනීප වෙනවා හැම ගොඩක් කට්ටිය සනීප වෙනවා මගේත් මම ගෙනාවෙත් අපේ වයිෆ්ට සනීපයක් තිබිලා ගෙනාවේ ඒක හොඳ වුණා ඊට පස්සේ ඉතින් එක එක කෙනාට දුන්න වතුර බොනකොට වතුර ශරීරේ නිරෝගී වෙනවා සුව වෙනවා හැබැයි සමහර කට්ටියක් සුව වෙන්නේ නැහැ හා බී වතුර බිවට සුව වෙන්නේ නැහැ දැන් මම බැලුවේ ඇයි කියලා මම බලනකොට මට තේරුණා මේගොල්ලෝ කන කෑම වැරදි සිතන සිතුම් වැරදි ඒ වෙන හොයන් යනකොට මම දැක්ක මේ විශ්වයේ නීතියක් තියෙනවා විශ්ව නීති කියලා තියෙනවා විශ්වයේ තියෙන නීති 12ක් ඊට පස්සේ මම මේ විශ්ව නීති ගැන අධ්‍යයනය කරන්න ගත්තා ඊට පස්සේ ගියාට පස්සේ මනසේ අවුලක් තියෙනවා මනස ගැන මම හොයන්න පටන් ගත්තා ඊට පස්සේ මම ආහාර ගැන හොයන්න පටන් ගත්තා. ඒකෝර මම දැනගත්තා විශ්වයේ තියෙන යම්කිසි බලයක් ජීව බලයක් තියෙනවා. මේ වතුරේ ජීව බලයක් තියෙනවා. ගස්වැල් වල ජීව බලය තියෙනවා නම් අපි මේ ජීව බලය හරියට ඇඟට පාවිච්චි කරලා ලෙඩ සනීප වෙනවා කියලා මන්ට හොයාගන්න හම්බුණා. ඔව්. මම මනසත් ටිකක් හොද හොයාගෙන යනවනේ. එතකොට මන්ට ලැබෙනවා එක එක දේවල්. එක එක කණීට. ඊට පස්සේ මම විශ්වය ගැන හොයනවා. එක එක දේවල්. ඊට පස්සේ භාවනා කරන්න යනවා. එක එක දේවල්. ඊට මට හොයාගන්න නම් මම අලුතෙන්ම ලෝකෙට අලුතෙන්ම වෛද්‍ය විද්‍යාවක් දැන් ඉදිරිපත් කරලා තියෙනවා දැන් එලික දක්වලා තියෙනවා ඒක තමයි විශ්වයේ ජීව බල ශක්තිය අ르ගෙන කරන වෙදකම හරිද ඒකට කියන්නේ the healing of universal life force energy කියලා ඒකට එන ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට අරහ මේ වතුර එක බිව්වොත් ඕනෑම ලෙඩක් සුව වෙලා කිසිම බේතක් නොබී ශරීර නිරෝගීව ඉන්න පුළුවන් මුළු ජීවිත කාලයම ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි හරි එතකොට දැනට ඒක මම මේ වෙදකම හඳුන්වා දීගම කියා කරගෙන යනවා යනකොට මිනිස්සු හොඳ වෙනවා ඒ හොඳ වෙන්නේ අපි අනිවාර්යයෙන්ම විශ්වයේ ජීව බලයත් එක්ක එකතු වෙන්න ඕන ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි විශ්වයේ තියෙන ජීව බලය වෙනස් කරලා අපේ ශරීරයට දයක් කිසිදයක් දාගන්න හැදුවොත් ඒක වෙනස් වෙනවා ඒක උදාහරණයක් කියනවා මෙහෙමනේ දැන් අපේ ශරීරය හදලා තියෙන්නේ අපි ශරීරයේ මිනිස්සෙක් වගේ ඉතින් ඇවිල්ලා තියෙන්නේ විශ්වයට ඇවිල්ලා තියෙන මිනිස්සෙක් වගේ මනුස්සය වශයෙන් එනකොට අපේ තියෙන මේ ඇඟේ තියෙන කොටස් ගන්නකොම මුලිය ගත්තොත් ඊට පස්සේ නහය ගත්තොත් ඇස් දෙක ගත්තොත් කන ගත්තොත් නාසය ගත්තොත් දිව ගත්තොත් හෘදේ වස්තු ගත්තොත් කලු ගත්තොත් වකුගඩු ගත්තොත් දන්නේ නැහැ මේ ඔක්කොම එක රාජකාරියක් පවරලා තමයි මේ විශ්වෙන් එවන්නේ ඔබ මේ දේ කරන්න ඕන කියලා පැහැදිලිද
හැට තියෙන කාරිය ඔබ බලන්නමයි ඕන. මම සිග්නල් මොකක් කරේ අවුලක් තියෙනවා. ආ එහෙම දැන් එහෙනම්. ආ දැන් එහෙනම්. නෑ මම එතන ඉඳගත්තු ඒක. හරි. එතකොට ඔබතුමාට මම කියන දේ තේරෙනවද? මට හා එතකොට මේ හැට පවර්ලා තියෙන රාජකාරිය ඇහැ කරන්න ඕන. ඔව් ඒක හරි. කට මේක මම නිකන් උදාහරණයක් ගත්තා. එතකොට මේ ආමාශයේ තියෙන රාජකාරිය ආමාශය කරන්න ඕන. ඒක හරි. එතකොට ආමාශයට දීලා තියෙන ක්‍රමවේදයක් ආහාර ගන්න රටාවක් දීලා තියෙනවා වතුර බොන රටාවක් දීලා තියෙනවා කන ක්‍රමවේදයක් දීලා තියෙනවා ඒවට පළතුරු දීලා තියෙනවා එළවලු දීලා තියෙනවා ඒවා ඒ විදිහට අපි පාවිච්චි කරන්න ඕන. ඔව්. ඒවෙන් ඉහාට යන්න ගිහුල්ල ඉඩ හැදෙනවා. ඔව්. ඒක තමයි විශ්ව නීතිය. එතකොට අපි දැන් තමයි ඔන්න කොරෝනා එකත් එක්ක දැන් වාඩම මේ හොඳට යනවා දැන්. මිනිස්සු ඉරිනවා දැන්. ඉස්සර තේරුන්නේ නැහැ මේක දැන් මං ඉස්සර කියලා දුන්නා මේක කට්ටියට තේරුන්නේ නැහැ ගොඩකට. හැබැයි තේරුම් ගත්ත කට්ටියකුත් හිටියා. ඒ කට්ටිය මේක පාවිච්චි කළා හොඳ වෙනවා. දැන් දැනට අපි ඉතින් මම ඉතින් කියලා දීලා යන ඉතින් සර් මේකයි මේ වතුර හරියට පාවිච්චි කරනවා දැන් අපේ තියෙන ඇඟේ 70% වතුරනේ. ඔව් ඒකයි. ඇඟේ තියෙන 70% වතුර. ආමාශය මේ හැමතැනම. ඒතර මේ 70% වතුර ආම්ලික වුණොත් ලෙඩ හැදෙනවා. ලෙඩ හැදෙනවා. බාස්මික වුණොත් ලෙඩ හැදෙන්නේ නැහැ. ඔව් ඒකයි. ඒතර මේ වතුර බාස්මිකයි. හරි. මේ වතුර අර කොළි විශේෂ හැදියේ කොළි ටිකක් තියෙනවා බාස්මිකයි. දැන් දැනට පොළවේ තියෙන වතුර ආම්ලිකයි. ඔව්. ඒකට අපි කොච්චර බෙහෙත් ගත්තත් කොච්චර බාස්මික වැඩි කරගන්න බාස්මික ආහාර ගන්න කිව්වත් බොනවා ගත්තත් අපි ආපහු වතුර ලීටර එකමාරක් විතර දවසට බොනකොට ඒ වතුර ලීටර එකමාරකම ආම්ලිකයි. ඔව්. ඒතර අර ආම්ලික පැත්තට ආපහු යනවා. යනවා යනකොට අපි ලෙඩ වෙනවා. ඒක තමයි මේ ලෙඩ හොඳ වෙන්නේ නැති ප්‍රධානම හේතුව. එහෙනම් ආයුර්වේද හොඳයි, බටහිර වෛද්‍ය විද්‍යාව හොඳයි, මේ කටු චිකිත්සාව, හෙළ වෙදකම ඔක්කොම හොඳයි. ඔව්. හොඳ වුණාට හොඳ වෙන්නේ අල්ලගෙන යන්නේ නැහැ දිගටම. නිට්ටාව සනීප වෙන්නේ නැහැ. නිගට සනීප වෙන්නේ නැහැ. ඒකයි. සනීප වෙන්නේ නැති හේතුව පොළොව ජලය අපේ දින 70%ක් තියෙන ජලය ආම්ලිකයි. එහෙනම් ජලයත් පිරිසිදු කරගන්න ඕනේ. ඒක හරි. ඒතකොට ජලය පිරිසිදු කරගත්තොත් ඕක හරි. දැන් මම මේ පණිවිඩය කියලා ගොඩාක් කට්ටිය හොඳ වෙලා මේ විදිහට කරගෙන යනවා. ඉතින් මම කියලා දෙනවා. දැන් ඔබතුමන් මේක දැන් දන්නවා. දැන් මේක මම කිව්වට විශ්වාස කරන්න නම් එපා. ඒ මොකද දන්නවද මේ ලෝකේ අපි කවුරුද හරි අහලා විශ්වාස කරන්න හොඳ නැහැ. ඔව්. අපි ඒක හොයන්න ඕන. ඒක හරි. අපි මනසක් තියෙනවානේ. අපි හොයන්න ඕන. හොයුවට පස්සේ මේක හම්බ වෙනවා. හැබැයි කවුරු හරි කියන දේ මත යන්න ගියොත් අපි වැරදි පාර යනවා. ඔය ඕක අර මාතර මේ කවුරු හරි ඕක මොකක් හරි ඔව් මාතර ගුණරත්න එල් ගුණරත්න කරන්නේ මේකම තමයි. එයා තමයි ලංකාවට ඉස්සෙල්ලා මැෂින් එක ගිනාවේ. එයානේ. එයා තමයි ගිනා. එයාගෙන් වැඩසටහන තමයි මම ගියේ. ආහ් එයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඔව් එයාත් එක්ක මම සම්බන්ධ. හැබැයි එයා ඉගෙන ගන්නවට වැඩි දෙයක් මම දැන් ඉගෙනගෙන උගන්වනවා. ආහහහ. එයා යන ක්‍රමේ හරි වතුර දිගින ඒවා යනවා. ඊට වැඩි දෙයක් මම දැන් උගන්වනවා ඊට මේක අධ්‍යයනය කරලා. ඔව්. ඉතින් ඒ හරහා දෙයක් ලොකු දෙයක් කරනවා මම. ඔබතුමාට දැනුවත් කරේ මේ දැන් ඔබතුමාගෙත් මොනවද තියෙනවා කිව්වා. මේ ඒවා කර කර ඉන්න ගමන්ම දැන් අපි ගොඩාක් හැදිලා තියෙන්නේ ගොඩාක් හැදිලා තියෙන්නේ අපේ එදා ඉඳලා මේ එක කාටවත් වරදපටවන්න බෑ. ඔව්. කියන්නේ අපි හැම වෙලෙම පුරුදුලා තියෙන බේතට. ඔව්. ඔබතුමා ගැන මම අවුරුදු 57යි. ඔව්. මගේ මතක ඇති කාලෙක. මතක ඇති කාලයක් ගත්තොත් අවුරුදු 20ක් 30ක්නේ මතක. ඔව්. පෙන්ඩරෝල් පෙත්තක් බීලා නැහැ. අඩුම පෙනවල් වෙද්දා බීලා නැහැ. බොන්නෙත් නැහැ. ඒ කියන්නේ එහෙම වෙදකමක් ඉස්සරහට එනවා. එනවනේ. දැන් මගේ එක දැන් මම පටන් අරන් තියෙනවා. මම දැන් එළියට දීලා තියෙනවානේ. ඒ කියන්නේ අලුත්ම වෙදකම, විශේෂ ජීවබාසක් තියාගෙන කරන වෙදකම. ඒකට වැඩි එකක් එනවා තව ඉස්සරහට. ආහ්. ඊටත් වැඩි එකක් එනවා තව ඉස්සරහට. ඔව්. ඒවා දැන් ලංකාවේ කරනවා. ඔව්. ඒ අපිට පේනවා. එතකොට මේ ලෙඩ හැදෙන්න උවමනා නැ බොරුවක් අපරාධයක්. ආ ඒකයි. එනේ දැන් තේරෙනවා මං කියන්නේ. ඔව්. හොඳ වෙන හැටි තේරෙනවා. එතකොට මේකට අපිට ක්‍රම පහක් බලපානවා රෝගයක් හැදෙන්න. ආ ඒකයි. ආහාර, ජලය, මනස, හිරුවෙලිය, වාතය. ආ හරිද? මෙන්න මනසයි ජලයයි ප්‍රධාන වශයෙන්
මනස ජලය ආහාර මොනවා හරි කරගත්ත හැකි. ඔව්. ආහාර නැතුවත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. මනස වැටෙනකොට ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි. පහළට ජලය. ඊට පස්සේ ආහාර. ඊට හිරු එළිය වාතය ඕන දැන් ඔය ක්ලියර් කරගන්න ඒවා ක්ලියර් කරගන්නවා. ඒක විශ්ව විසින්ම ක්ලියර් කරගන්නවා. ඒකයි අපි ක්‍රිය කරලා දෙන්න ඕනේ. නමුත් මිනිස්සු කරන්නේ නැහැ. මිනිස්සු අපරිසම් කරනවා, ජරාව කරනවා. හැබැයි ඒක අපිට දඬුවමක් දීලා හොඳම දඬුවමක් දීලා දැන් දැන් කරන්නේ ඒක. හා දැන් ඔය කොරෝනා කියලා එන්නේ ඒක. ඔව්. ඒ කියන්නේ මම මේ මේක මම දැනගන්නේ මම මේ මේ අවුරුදු දෙකක ඉඳන් ඕක කිව්වා මේ 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 පණිවිඩේ මම කිව්වා. ඒ කියන්නේ මම වීඩියෝස් කරා ඒවා කරලා තියෙනවා මම කියලා තියෙනවා මේ ලෙඩ හැදෙනන් කරුණු පහක් බලපාන එකෙන් බලපාන ප්‍රධාන කරුණු දෙක හිරවිලිය වාතය ඒක අපි පරිසිඳ කරන්න හොඳ නැහැ නමුත් කරොත් එහෙම දඬුවමක් හම්බෙලා හරි ඒක පිරිසිදු කරගන්නවා විශ්වයේ ඉතින් ඔව් ඒකයි එතන ඒක තමයි දැන් මේ කරන්නේ හරි ගෙදරට කොටු කරලා වාහන නවත්තලා කර්මාන්ත ශාලා නවත්තලා ඒවා පිරිසිදු කරගන්න ඒ තත්ත්වයට එන අපි ඈ आहार जल मन मन हर करना අතුරුගිරිය මගේ යාළුවෙක් තියෙනවා මැෂින් එකක් තියෙනවා එයාගේ. අහහ එයාගෙන් බොන්න. එහෙම නැති වුණොත් ඒකෙන් බීලා ඔය දැන් ඔය දැන් ඔතුමා අර මේවා කරනවා කිව්වොත් කොලෙස්ටරෝල් එක තියෙන්නේ ඔවා දිය වෙලා යනවා. හරිද? නහර ක්ලෝ කියන්නේ නෝ. ඒකෝට අපි මේ මේ මගේ මේ අලුත් වේදකමේදී මම උගන්වන ක්‍රමවේදයක් තමයි පළවෙනි එක දැනගන්න ඕනේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් මොනවද කියන එක. නෝ. හරි ඉන්ද්‍රියන් මොනවද? ඊට පස්සේ ඉන්ද්‍රියන් වලට වැළඳෙන රෝග එතකොට උදාහරණයක් ගත්තොත් අග්න්‍යාසයේ තියෙන අග්න්‍යාසයේ මොකද කරන රාජකාරිය රෝගයක් වැළඳෙන්නේ ඇයි? ඔව්. ඒ යව හරියට ගෙනියන්නේ කොහොමද? එතකොට බයිපාස් කරනවා නම් කොලෙස්ටරෝල් බැඳෙන්නේ ඇයි? ඒක වෙන්නේ කොහොමද? ඒක මගහරව ගන්නෙ කොහොමද? අන්නේ වැඩි ඉගෙන ගන්න ඕනේ. ඒවා දැන් මම ඉගෙනගෙන තියෙන්නේ. මම ස්වභාවිකවම ඒක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඒක මට අපිට මේ අතුරුගිරිය ළඟ නේ. අතුරුගිරිය කියන්නේ දුරයි. ගොඩක් දුරද? අපයෝ මහරගම सामान्य मट्ट रुपया හරියට හොඳ කරගන්න නම් ආහාර ආහාර ඝන ක්‍රමවේදයකුත් තියෙනවා මම ඒකත් කියලා දෙන්නම් හරිද ඊට පස්සේ මනස ක්ලිය කරගන්න ඕන ක්‍රමවේදයකුත් තියෙනවා ඊට පස්සේ වතුර ඔය තුන හරියට ක්ලිය කරන මාසයක් කරගත්ත ගමන් ඔය ඔක්කොම ඉවර ඉවත් වෙනවා අය කතා දෙන්න ඒ ටික කරන්න ඕන ඒ ටික මම හිමින් හිමින් කියලා දෙන්නම් මම නම් තියෙනවානේ තියෙනවා දැන් ඔබතුමාට මම කියපු දේ පැහැදිලිද මට පැහැදිලි වතුර ඉතින් පිළිවදා කි. අපේ සමන්දරේ මා තියෙනනේ කොහොමද? මේ වතුර කියන්නේ ඒක පිරිසිදු කොණ්ඩෝනේ. වතුර මොන වතුරද? අපි බොන්නේ අර මේ උපිතරක් තියෙන අර යොලි ලීවර්ලි. ඒවා ඒවා ඒක හරි නෑනේ. ඔව්. මං දන්න පියුරිට් ෆිල්ටරේනේ. ඔව් ඔව්. පියුරිට් එක හරි නෑ. පියුරිට් එකේ ටැබ්ලට් එකක් මාරු කරනවා නේද මාසෙකට සැරයක්. ඔව් මාස ඔව් ඒක. මයිකන් ලීටර්. ඒ ඇවිල්ලා ක්ලෝරින් ටැබ්ලට් එකක් තියෙනවා. ඔව්. ඒක ඒක හරි නෑ ඔය මිනිස්සු හරියට දෙන්නේ නෑ නේ කියන වෙලාව තියෙන දැන් අපි කියනවා ඕකේ තියෙන ක්ලෝරින් ටැබ්ලට් එක. ඒක ක්ලෝරින් දේ ඕකෙන් පිළිදා පිරිසිදු කරා බොන්නට වඩා හොඳයි පාරේ ලයින් එකේ බොනවා. බොලේකනේ. අර අර මේ 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 සින්නන්තිනිස්ල කරනවනේ දර කෙන්ට් කියලා එක. ඒක කෙන්ට් එකත් ඉස්සර හොඳයි සාමාන්‍ය මට්ටමක තිබුණා. කෙන්ට් එකත් හොඳයි. අපි ගෙන්නලා දෙන එක මේ අපි දෙන්නේ මේ ඉන්දියන් එකක් මං ගෙනල්ලා දෙනවා මෙහෙන් වතුර බීලා හොඳ වුණාට පස්සේ ඒක තමයි මං හයි කරන්නේ. හොඳයි. ඒකත් මේ හොඳට බැලන්ස් වෙලා යන ගොඩක් කට්ටියට ඒක තමයි මං හයි කරන්නේ. ඒ ඒක දෝ 50ක් වෙනවා. ඒක තමයි 50ක් විතර වෙනවා. ඒකත් හොඳයි. මම වතුර බීලා හොඳ වුණාට පස්සේ ඒක බැලන්ස් කරගෙන යන්න මේ මැෂින් ගන්න බෑනේ. මං අර මැෂින් එක හයි කරලා දෙනවා ඒගොල්ලන්ට. හයි කරගන්න කියනවා විශේෂයෙන්ම. ඔව්. දැන් නම් අර පැත්තට යනවා. ඒ අතරේ මේ වතුරත් බොනවා ඉඳ හිටලා ඒගොල්ලෝ.
එහෙම තමයි වෙන්න ඕනේ. ආ දැන් ලෝකේ ලංකාව වතුර නරක් වෙලා තියෙන්නේ. දැන් නවතුනක් නරක් කරලා තියෙන්නේ. නරක් කරලා. නරක් කරලා. ඒ ලානේ කරලා. ඔව් කරලා දැන් මිනිස්සුනේ ඔක්කොම කරන්නේ. ඒකනේ. ඒලෝ දේවල් කරන්නේ මිනිස්සු. මිනිස්සු මිනිස්සු. ඔබ දැන් තීරුම් කළා දෙන්නේ. එහෙම වුණා දැන් තීරුණානේ ඔබතුමාට නේද? නැ නේ මට තීරුවක් අතෙන් දැන් මට තීරුවක්. ඒ වෙනම ඒකට ඔය 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 ෆිල්ටර් එකක් ඒකට අපි කියමුකෝ ඒ දැන් ඔය 50 ෆිල්ටර් එක මේ සාමාන්‍යයෙන් සර්විස් කරන්න එහෙම කොහොමද කරන්නේ? ඔක්කොම කරලා දෙනවා. අපි ඔක්කොම කරලා බලා ගියම් බාර ගන්නවා ඒ ගැරන්ට් වෙර පීරියඩ් එකක් තියෙනවා. මොන හරි උන හදලා දෙනවා. ඔක්කොම අපි සම්බන්ධයි ඔක්කොම කරලා දෙනවා. मम करके හරි දොලොස්සෙනියක තමයි ද ලෝ ඔෆ් ගිවින් ඇන්ඩ් රිසීවින්. ඒ කියන්නේ හදොලොස්සෙනිය දුන්නොත් ලයම් කිසි දෙයක් ලැබෙනවා. අපි හොඳ දුන්නොත් හොඳ ලැබෙනවා. නරක දුන්නොත් නරක ලැබෙනවා. නරක ලැබෙනවා. ඒ කියන්නේ කතාවක් තියෙනවා. නරකේ ආරක්ෂා කරගෙන නම් ධර්මයේ ධර්මයෙන් අපි ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා. අපි ධර්මයේ ඒදිනකොට ධර්මයේ අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරනවා. ඒක මම පිළිගන්නවා. ඔව් ඔව්. එහෙම තමයි වෙන්නේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඒකට අපි ධර්මයෙන් විසින් ආරක්ෂා කරනවා. ඔව් නේද. ඔබතුමා ඉතින් ඒක නැත්තම් ඔව් කියන්නේ. දැන් ගෙදර වෙලා ඉන්නෝනේ. ඔව් ගෙදර වෙලා ඉන්නවා. දැන් සින්දු දියන හිටපු ගම. මෙහෙමයි මුණ හරි කවුරු හරි අපිට වැඩක් කෝල් කරලා දෙනවා. හා හා හා. ඔව් නිකන් ලියලිය ඉන්නේ සින්දු. හා හා. ඒ ඒ ඒ කොහොමද කරන්න කියන්නකො? මෙහෙම ගෙදර අපිට කවුරු හරි කිව්වොත් ඉල්ලීමක් කරොත් අපිට එනිමේ යාකි මොකක්ද අපිට කරලා දෙන්නේ කියලා. හා හා. අපි ඉතින් ඇත්තම මේ කායකට කියෙදිලා පොඩක් සෑහෙනකින් පොඩි මහන්සියක් වෙන්න ඕනේ. ඒකින් ඒක කපාට. ඕ ගෙඩි. ඒක ඒ වගේ දෙයක් කරනවනේ කීයක් විතර අය කරනවද? මෙහෙමයි. දැන් අපි ඇත්තම සින්දු කියන જાතිය නැතුව බැරි දෙයක් නෙමෙයිනේ. ඔව් ඔව්. වසුර නම් අපිට නැතිව බැරි දෙයක්. සින්දුවක් කියන එක අපට බැරුව නැහැ කියලා මිනිස්සු බැරෙන්නේ නැහනේ. හා හා හා. වසුරේද මිනිස්සු බැරෙරෝනේ. ඔව් ඔව්. නෝ දේවල් ඉතින් ඔබ මේ මේ ඇත්තම ඒ බලනවා ඇත්තම මිනිස්සුන්ගේ අපි කොහොම මිනිස්සුන්ට මොකද්ද මේ කියන ඕනකම මොකද්ද කියලා ඉස්සර බලගන්න ඉතින්. මිනිස්සුන්ට දැන් මේක සින්දුවක් ලියුපලියෙට හා හා. කවදාවත් සින්දුවක් ලියුපලියෙට ඒක ජනප්‍රිය වෙන්නේ නැහනේ. නෑ නෑ. अनिवार्य ඔබතුමාට තියෙන මේ විදිහට මේවා කරන්න මම ඉතුරු ටිකක් කියන ආහාර කොහොමද පාවිච්චි කරන්නේ වතුර බොන්න පටන් ගත්තාම ඊට පස්සේ මං කියන්නම් කොහොමද කරන්නේ ටික මං කියන්න ඔව් හරි මේ මම සාමාන්‍ය නිර්මාංශිකයි මම ඔව් ඒක තමයි ගොඩක් හොඳයි එතකොට තවත් දෙයක් තියෙනවා ඒකේ තව වැඩ ලොකු දෙයක් කියන්න තියෙන එකත් එක්ක ඒකේ තවස් නිරෝගී වෙනවා ඔව් වෙලාදී නිරෝගී නැතිව මම නිරෝගී නැති කියන්නේ ඔබතුමාලගේ වරදන්නේ මේක ඒ කාගේවත් වරදක් නෙමෙයි. ඔව්. කිසිම කෙනෙක්ගේ වරදක් නෙමෙයි ශරීරයේ මේ පොළව ආහාර ජලය සහ මනස විනාශ කරලා තියෙන්නේ. ඒක හදාගන්න බැරි තැනට යනකම් පත් කරලා තියෙන්නේ. ඒක කවුරුත් ඔබතුමාලා කරපු දේවල් නෙමෙයි ඒක. දැන් ඔබතුමා කොහොම වුණත් කොච්චර දැන් මම කියමු මම වෙන හොඳම මේ හොඳටම අදාහන මස්න මාළු නොකා හොඳටම ආගම දාම අදාගෙන භවන භවනා කරන ඉන්න පුද්ගලෙ. ඔව්. මම බොන්නේ මේ වතුරනේ. ඔව්. දැන් මොකද වෙන්නේ?
මම කියන්නේ මේ වතුර. ඒක අපේ ශරීරයට ඔට්ටු නැහැ. ඒකයි. ශරීරය ආහාරත් එහෙම අපි ගන්න මොන ආහාරද? විස ආහාර. එතකොට මේ ශරීරයට ඔට්ටු නැහැ මොන දේ කරත් අපි. ඔව්. ඒක ඒවත් අපි ඉගෙන ගන්න ඕනේ. ඔව්. ඒවත් ඉගෙන නේව කරනකොට අපි නිරෝගී පුද්ගලෙක් වෙනවා. නිරෝගී පුද්ගලයෙක් වෙනවා. ඒව කියන පුද්ගල එක එක කාලෙට එනවා. හ්ම්. කියලා දෙන්නයි. එහෙමකක් තියෙනවා. එතකොට මේ ඔය එහෙමවත් තියෙනවා එහෙමවත් තියෙනවා ඒක හරියට තියෙන එහෙමවත් තියෙනවා මේ ලෝකේ ඒ මතේ දුවනකොට ඒ වගේ එනවා දැන් මම කියන්නේ මම දැන් මම ඒවාව කියනො නෙමෙයි නමුත් මම කියන එකම දේ තමයි මම මේක කරනවාමයි කියන්නේ ඔව් එයන් මිනිස්සු මොන જાති දාලා හරි මේක කියලා තේරුම් කරලා දෙනවමයි කියන මතේ මම ඉන්නේ ඔව් ඒ වගේ අය එනවා ඔව් ඒක ඉතින් එදා ඉඳලා මේක තියෙන්න ඕන නැතු හැම කෙනාට වෙන්නේ නැහැ ඊට පස්සේ මේ දැන්ට සින්දු කීයක් ඉතර ලිය දෙන ඔබතුමා ඈ මලක ඇහුන්නේ නැති වෙනවා ඔබතුමා සින්දු කීයක් ඉතර ලියලා තිබෙනවද මට සින්දු පොසත් තියෙනවා ඒකේ 120ක් තියෙනවා 120ක් තියෙනවද එතකොට ඒ සින්දු අනිල්ලගේ සින්දු පොතමයි ඔව් දින එතකොට ඒ සින්දු ලියුලා ගායකෙක් ඔ කී දිනකට ඉතර ගායකයෝ ගොඩකට දුන්නද නෑ මම කොහොමද ගොඩකටම ලියුවේ නැහැ ලඟදී මම මේ ළඟදී මේ අලුත් ළමයෙකුට ලිව්වා සින්දු. හා හා. තව ළමයෙකුට. ඒතකොට මේ ලියලා දුන්නාම ඒකේ කතුරු අයිති ඒවා කොහොම තියෙනවද ඔබතුමාලා? සාමාන්‍යයෙන් සදාචාරාත්මක අයිතියක් මර කොහොමදක් තියෙනවනේ? ඉස්සර තිබුණා නේද? ඉස්සර ඒවා. ඔය දැන් කොහොමද දැන් 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 අපිට මේ අර ඔස්කා සංවිධානයෙන් අපිට කතුරු බඩේ ගෙවනවා. හා හා. ඒතොරේ සින්දු අපචාරය වුණාම ඉස්සර දිනුනේ ගොන ප්‍රචාරුණාම සින්දු ආ ඉස්සර ප්‍රචාරය වුණාම සින්දුවක් ගොනදිරි සංස්ථාවෙන් දෙන ක්‍රමවේදයක් තිබුණා නේද එහෙම ඔව් ඒවා ඉවර වෙලා ඒවා දැන් සතියක්ක් ගෙවන්නේ නැහැ ගෙවන්නේ නැහැ නේද දැන් ආපහු මේ අගෝස්තු වෙනිදා ගෙවලා ඉන්නේ තාම අපිට කල්ලාම් හම්බුන්නේ ආ එතකොට නමුත් එක එක කියලා ඉතින් අපිට ගෙවනවා ඉතින් දෙනවා නමුත් ඉතින් සින්දුව ලියන එක කෙනා තමයි උතන හොඳම ප්‍රමුඛත්වයේ තියෙන්නේ නේද ඔව් මේ අපිට එහෙම දැන් ওই සංගීත ප්‍රසංගෝල්දී එහෙම සල්ලි හම්බෙනවා ආ එහෙම ගිහිල්ලා කිව්වහම දෙනවද ඔව් ඒක දෙන්න ඕනේ ඒගොල්ලෝ ආහා අපි දන්නේ ඒුණාට අපිට මේ ඒගොල්ලෝ පටකල කියනවා වෙන්නේ දැන් ගොඩ වෙන මේ සල්ලි දැම්මයි කියලා ඒකේ උස්තයිගේ නීතියක් ඒකද හරි ඒ කියන්නේ සංගීත ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය නැතුව සින්දු කියන්න බෑ හරි උස්තයිගේ අවශ්‍යතාවයක් තියෙනවා ආහා උස්තයිගේ අවශ්‍යතාවය දිවොත් තමයි අර පළත් සභාව වලින් පළත් පාලන ආයතනින් අවශ්‍යය දෙන්නේ මේ ෂෝ එක තියන්න. හරි හරි. ඒ සින්දු ලිස්ට් එක දෙන්න ඕන මොනවද කියන්නේ කියලා. හරි හරි. ඒක එහෙම හම්බෙන්නේ නැත හම්බෙන්නේ. නැහැ හම්බෙන්නේ. ඔක්කොම හරියට ඉතින් ඔක් කරන්නේ නැහැ ඉතින්. හරි හරි. දන්න කෙනෙක් මිනිස්සු දෙනවා දන්න කෙනෙක් ඉන්නේ නැහැ අදක්. ඕකේ වැඩි. හරි හරි හරි. සින්දු කියනවා නම් අපි ලියලා දෙන්න. නෑ මම නම් කියන්නේ නෑ බලමු යාළුවෝ නෙමෙයි මම අර මේ වේලවගේ කරන බලමු ඉතින් මම අර මේ ලංකාවේ තියෙනනේ ඔබතුමා දන්නවද එල්ලේ ක්‍රීඩාව කියලා මොකද එල්ලේ ක්‍රීඩාව කියලා තියෙන අපේ දේශීය ක්‍රීඩාවක් තියෙන්නේ
එල්ලේ එල්ලේ ඔව් එල්ලේ ගහන්න ඇයි අපි මෙයා හොඳ එල්ල ක්‍රීඩකෙක් නෑ අනිල් අන්න හරි අනිලුත් ඒ ක්‍රීඩකෙක් මමත් ක්‍රීඩකෙක් තමයි ඔයා තමයි මේ එල්ලේ ක්‍රීඩාව ඉන්ටර්නෙට් එකට දැම්මේ පළවෙනි පාරට ආහහා ඉන්ටර්නෙට් එකට දාලා ඒක ජනප්‍රිය කරලා වෙබ්සයිට් එකක් දාලා වෙබ්සයිට් එකක් ලියලා ඊට පස්සේ YouTube channel එකක් කරන්නේ මම YouTube එකේ සම්පූර්ණම වර්ණ කට්ටිය ලියුම් සින්දු 3 4 ලියලා තින කට්ටිය ඉන්නවා ආහහා සින්දු තියෙනවා මම මේ සින්දු දානවා ඒකට ඒක මේ සින්දු තියෙන ඉතින් කට්ටිය බලනවා ඒ වගේම කරනවා මේ මේ සින්දු නම් තාම ඉතින් මං නිකන් හිතුණා මටත් එකක් ලියාගත්තොත් හොඳයි කියලා එල්ලේ වලට ඔය අනිතකෙදි දැයි අනිල් ලියනවා ඉතින් අනිල් ලියනවා අනිල්ට අනිල්ටත් කියන්න ඕනේ දවසට එහෙම मनोहारी समाज पारिशरी जीवत्न वटपिटावेल अनी संबंध संबंध मगे तीन दिवेन पत्र मंगल लिपिया दिवे දිවෙනින් ඇවිල්ලා ගත්ත එක දානවා. ඒගොල්ලෝ පත්‍ර වාර්තා කට්ටිය එනවා නේද? ඔය ඉතින් අපි සමහර වෙලාවට අපිට කතා කරලා එනවා ඒගොල්ලෝ. ආ ඉතින් මම මේ කතා කරන්න ලැබිය ලොකු ආසනාවක්. මම මාන ගන්න විදිය මට ලොකු වාසනාවක් කියලා හිතෙනවා මේ වතුරත් එක්ක. ඔව් ආදේනේ. අනිත් එක ලොකු ගොඩක් කට්ටිය මට කතා කරන්න දැන් වාසනාව ලැබෙනවා මේ 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 කට්ටිය. ඒ මේ එකක් තියෙනවා නේ. ඔබතුමත් එහෙමම තමයි. මේ ඉතින් හරියටම සන්තෝසයි එහෙම අඳුර ගන්න ලැබෙනවා. ඒකට. ඊහරා මගෙන් මොකක් හරි කියලා ඔබතුමා සනීප වෙනවා කියන මට ඊට වැඩිය පිනා. अरे